වටිනා රජයේ දේපල කිහිපයක් බදු දීමෙන් ඩොලර් බිලියන 8ක මුදලක් වහාම උපයා ගැනීමට රජය අදහස් කොට ඇතැයි වාර්තා වෙනවා. මෙසේ බදු දීමට අදහස් කරන දේපල අතර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ, මත්තල ගුවන්තොටුපළ සහ රත්මලාන ගුවන්තොටුපළද තිබේ. මේවා දීර්ඝකාලීන පදනමක් යටතේ බදු දෙනු ඇත. කටුනායක ගුවන්තොටුපළ ඩොලර් බිලියන 2කටත්, මත්තල ගුවන්තොටුපළ ඩොලර් මිලියන 300කටත්, රත්මලාන ගුවන්තොටුපළ ඩොලර් මිලියන 400කටත් බදු දීමට යෝජිතයි. මීට අමතරව කොළඹ වරාය දකුණු කොටස ඩොලර් මිලියන 600ක ආයෝජන පදනමක් යටතේ ලබා දීමටත් කොළඹ වරාය නගරයේ රජයට හිමි කොටස ඩොලර් බිලියන 4කටත් බදු දීමට අදහස් කෙරේ. එසේම ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජයට හිමි කොටස් සමූහය ඩොලර් මිලියන 500කටත්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ රජයට අයත් කොටස් ඩොලර් මිලියන 300කටත් විකිණනවා ඇත.